සතිපට්ටාන විවරණ නිවනට මඟ පෙන්වන සන්්ධර්ම මන්දපේ. සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම අපේ සතිපට්ටාන විවරණ භාවනා වැඩි සටානේ අපි පිළිවෙලට සාකච්ඡා කරගෙන ඔබත් සමඟ ඉන් අද පේදනානු පස්සනාවේ මඟතන්නේ. අවසාන කොටසයි අපි සාකච්ඡා කරන් සූදානමින් සිටින්නේ. ජීවිතයේ හැමදාම ධර්මානුකූලව ඉන්න කෙනෙකුට කවදාවත් වරදින්නේ නෑ. එක තමයි ඇත්ත. එනිසා ඔබ ජීවිතය හරියට ජීවත් කරවන්න නම්, සාර්ථකව ජීවිතය ගත කරන්නට නම්. ජීවිත කාලය පරම ප්‍රයෝජනයගන්න නම් ධර්මාණුකූලව ජීවත් වියුතුමයි. මේීතිරිගල නිස්සරණ වනයාරන්න සේනාසනය කෘත්තය ආධකාරී. කාරමස්ථානා චාරය පූජනය පාන දුරේ චන්දරතන සාමින්න් වහන්සේ ඉතාම ගෞරවෙන් නමස්කාරපුූරක පිටිගු ලබන පංවා සාමීන් වහන්ස අපි න ආචීවස්ටමක සේ ේ සමාදංවිමු ඒ සඳහා නමස්කාරය කිය සලුද නම අවසරැ සාමන් වහන්ස නමුතස බගවතු වරහතු සම්ම සම්බුද්දස नमो तगवत सम्मा समुद्ध नमो तस् भगवत अर्हत सम्मा से Buhang sarenang gaca mi Budang saranaang gaca Damang sarenang gaca mi Damang saranaang gaca sanghang sarenang gacami sanghang sarenang gaca Duti hammpi budhang sarenang gacami Dutiambi buddang sarenang gaca Duti hampe daang sarenang gacami Dutimpi daang saranaang gaca Duti ammpi sanghangi sarenang gacaami DutiMP sanggang sarenang gacha Tampi buddang sarenang gaca mimpidang sarenang gaca Tampi daang sarenang gacaamiangang gaca Tampi sanggang sarenang gacamimpi sanggang sarenang gaca sarene menang sampunangti panaatiata weem මන සිক্ষපදං සමාධයාමි පනාතිපාතා වීරමණී සික්කාපදන් සමාධයාමී අදින්නාදාාන වරමනී සිক্ষපදං සමාධයාමි දින්නදානා වීරමණී ශික්කාපදන් සමාධම කාමේ සුමිච්චාචාරාවරමනී සිক্ষපදං සමාධයාමි කාමී සුමිච්චා චාරාවීරමණී සිකාපදන් සමාධමි උසාවාදාවේරමනී खाපදං සමාධයාමී ුසාවාදාවේරමනී ිපදන් සමාධියන් පිසුුණවාචාවේරමනී සිකාපදං සමාධයාමී සුනවාචාවේරමනී ිකාපදන් සමාධය පරුසාවාචාවේරමනී සිক্ষපදං සමාධයාමි පරුසාවාචාවේරමනී ිපදන් සමාිය සම්ප්පලා පාවේරමණී खाප පදං සමාධයාමී සම්පපලා පාවේරමනේ සිකාපසන් සමාධිය මිච්චා ආජීවාවේරමනී සිකාපදං සමාධයාමී චා ආජීවාවේරමන සිකාප සමා තිසරනේන සද්ධින් ආජී වට්ටමක සේලං දම්මන් සාදුකං සුරක්කිි තංකත්වා අපමාදේන සම්පාදය තබ්බං මන් උොදයි ශ්‍රදධ්‍යාවන්ත පගන යද දවසේ සතිි පට්ඨාන විවරණ වැඩස්්‍රාණත් සමඟයි එක්කාසුවෙන්නේ එමනං මේ වැඩසටහන ආරම්භ කිරම සඳහා පිසිරුදනාව අපේ හිත ටිකක් සූදානං කරගමු එක ලස් කරගමු සාමකාමී කරගමු ඒ සඳහා මෙහෙවීමක් සහිතව අපි කෙටි පරයංක භාව ක නැත්තං ඉඳගෙන සතිය පිහිටවාලීමකට උත්සාහන්තුවමු එසඳ මේපිින් තුන් ටිකක් හරි බරි ගහහිලවාඩි වෙන්න බලන්න තමන්ගේ ඉදිියව්ව හොඳයට සකස් කරගන්න සම බර ඉරියව්වක් සම මිතික ඉරියව්වක් පවත්වන්න තමන් ඇදුම් පැළඳුම් හිර වෙලා තදවෙලාතියෙනොනම් ඒ වැටික්සකස් කරගන්න හිත සැහැල්ලු කරගන්න කය සැහැල්ලු කරගන්න දැන් ඇස් දෙක පියාගන්න ඇස් දෙක පියාගන්නකොටත් උගාත් තද කරලා ඇස් පියා ගන්න එපා බොම සැහැල්ලුවෙන් ස්වාභාවිකන්දමින් ඇස් දෙක පියාගන්න මේ වෙලාදී අපි කත් එක් මුලින්ම් සම්බන්ධය බොඩ දලාගන්නයි උත්සාහන්ත වෙන්නේ කය පිළිබඳව සතිමත් වෙන්නයි උත්සාාන්ත වෙන්නේ තිම වෙලාදී අපේ හිතේ හැබැයි විධාකාර දේවල් මතක් වෙවී එන්න ඉඩ තියෙනවා අතීතය හා සම්බන්ධ දේවල් නැත්තං අනාගතය කරන්න තියන දේවල් වැම එකටවත් වැදගත්කමක් නොදී ඒවා ඔස්සේ දිගට කල්පනා කරන්න න්නේ නැතිව ඒවා හිමීට පැත්තකින් කියලා අපේ කයට අපි හිතගන්න උත්සාාන්තවෙෙමු අපේ එහෙ මෙහෙදුවන හිතට අතනට මෙතනට යන හිතට ඉභාගාතයන්න නොදී අපි උත්සාන්තවෙෙමු මේ කය ඇසුරේ අවධානය පවත්වමින් වාසය කරන්න හරි නිකං මූද මැද්දි තියන නැවක් නැගුරුමත් දැම්ම හම බොහොම නිශ්චලවතියනවා වගේ අපිත් අපේ මේ කයම පාවිච්චි කරන්නවා අපේ හිත නිශ්චල කරගන්න. අතීතය හා සම්බන්ධ වෙන්න හදනකොට අපි ඒක අනුමත නොකර නැවතත් ගෙනල්ලා අපේ කයේ හිතරඳුවනු අනාගතය හා සම්බන්ධයෙන් යම් යම් දේවල් කල්පනා කරන්න හදනොකොටත් ඒකත් අපේ අනුග්‍රහර අනුමතනොකර නැවතත් ගෙනල්ලා අපේ මේ කයේම සිහිරඳුව වනු අපි මේ විදිහයට අභ්‍යහාසයේ දෙන්නය දෙන්න අපේ හිත ටික ටික මේ කටයුත්ත සාර්ථකව කරනවා හිත කයට එන්න පටන්ගන්න කයත් එක්ක ඉන්න පටන්ගන්නවා බුදරයන් වන්සි දේශනා කරනවා අ්‍යත්ත මේම චිත්තං සන්ටපේමි සංනිසාදයමි ඒකෝදිහෝමි සමාධහාමි මේ කයත් එක්කම හිතනිකන් අතර කරලාගේ තියෙනවා සමාධිමත් කරනවා කාග්‍ර කරනවා අපිට පුළුවන් මේ කයේ දැනෙන විධ දේවල් වටහවදහනෙන් ඉන්න සමාරවිට ආශාස ප්‍රශාස ක්‍රියාවලිය දැනනවා ඒමත්නැතම් පිම්බිීම් හැකිලීමම් ක්‍රියාවලිය දැනවා සමහර විට හර්දස්පන්ධනය දැනනවා ඒමත් නැත්තං ඇතැම් විට රුදිර සංසරණය අපිට දැනෙනවා කය අතන මෙතන යම් යම් රිදුම් කැක්කො දැනවා කොයි දේත් මේ මොහොතේ සිද්ධ වෙනවා වර්තමාන මොහොතේ සිද්ධ වෙනවා. අපි හොඳට අවදහනින් එසිල්ල ගැන දැනුවත් වෙන අප හොඳට අවධානයෙන් ඉන්නකොට ඇතැම් මිට මේ වැ තියෙන වේදනා ස්වභාවය අපිට එන්න එන්න ප්‍රකට වෙනවා ඇතැම් වෙලාවිද්දී සැපවේදනා පහළ වෙනවා ඇතැම් වෙලාවකදී දුක්වේදනා පහළ වෙනවා ඇතැම් වෙලාවකදී පේක්ෂා වේදනාවන් පහළ වෙනවා අපි හොඳට ඒ සැපවේදනා පහළ වෙනකොට ඒකට ඇලෙන්න්නේයන් නැතිව බලාගෙන ඉන්න හොඳින් නිරීක්ෂණය කරන්නවා දුක්වේදනා පහළ වෙනකොටත් ඒකට ගැටෙන්න්නේයන් නැතුව නුරුෂ්නා ගති පහල කරන්නයන් නැතිව මධ්‍යස්ථව බලාගෙන ඉන්නවා හොඳ නිරීක්ෂණය කරන්නවා උපේක්ෂාවේදනාවක් පවතිනකොටත් ඒ වෙනුවට වෙනත් සැපවේදනාවක් ඉල්ලන්නේ යන් නැතිව මේ උපේක්ෂාවේදනාව පුහොම සියුම්ම නිරීක්ෂණය කරන්න අපේ නිරීක්ෂණය තියුණු වෙන්න තියුණු වෙන්න සතිය තවතව වැඩන්න වැ සම්පජඥය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න මේ වේදනාවන්ගේ තියෙන සියුම් සියුම් තවතව ප්‍රකට වෙන්න ගන්නවා. මේ කුඩා කුඩා වේදනාවන් ක්‍රියාත්මක වෙන ආකාරය ඒව හැසිරෙන ආකාරය අපි හොඳයට නුවණින් විමසා බලනෝ. දැන් සමහරවිට්ට මේවා සැපය දුකය උපේක්‍ෂාය කියල වෙන්කරගන්න බැරිතරමට ඔක්කෝම නිකං එකට මිශ්්‍ර වෙලා වගේ සමහර විට දැනන්න පුළුවන්. අපි ඒක කුඩා කුඩා වේදනාවක් හැසිරෙන ආකාරය බොහම මැදහත්ව සංසුන්හ तीक्षण वे उनक्षण करना ්‍රදධාාවන්තප පංවත්න හෙමනන් අපි අද දවසේ ධර්ම දේශනාව ශ්‍රණය කිරීම සඳහා නමස්කාරයකම් නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවත අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තිිවේදනාතිවාපනස්ස සතිපච්චුපට්ටිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්තිතෝජ විහෙරති නචකංචිලෝකයේ උපාධියති ශ්‍රද්ධාවන්ත පින්වත්න අපි වෙදනාවනු පස්සනාව මුල්කරගෙන මේ වෙනකොට දේශනා කීපයක් පවත්වල තියෙනවා ති ඒ අනුසාරයෙන් මේ වෙනකොඩත් මේ පින්වතුන්ට වෙදනවනු පස්සනාව සම්බන්ධයෙන් සෑහෙන අවබෝධයක් ලැබිට තියෙනවා. ැන් අපි වෙදනවනු පස්සනාව වඩාගෙන යනකොට කල්ලුත්මතක් කලාා වගේ විධ කාර සැපවේදනාවන් පහළ වෙනකොට ඒ සැපවේදනාවන් සැපවේදනාවන් වශයෙන් හඳුන ගන්න විද දුක්වේදනාවන් පහළ වෙනකොට දුක්වේදනාාවශයෙන් හඳුන ගන්න. උපේක්ෂාවේදනාවන් පහළ වෙනකොට උපේක්ෂාවේදනාවන් වශයෙන් හඳුන ගන්න තයතකොට වෙනත් අචනයකින් කියන්න පුළුවන් තැක් සතිය පිහිටුවන්නේ මේ සැපවේදන වල ඒවගේම සති පිහිටුවන්නේ මේ දුක්වේදනවල සති පිහිටුවන්නේ උපේක්ෂාාවේදෙනාවල අපේ ආනාපාන සතිය වඩනවාවනං ආශවාසය ප්‍රශ්වාසය මේ සතිය පිහිටවා ගන්න අරමුණක් වෂයෙන් පාච්චි කළ නැම වෙේදනවනු ප්‍රසනා වඩනකොට සතිය පිහිටවා ගැනීමේ අරමුණක් වශයෙන් මේ සැපවේදනා දුක්වේදනා නොදුක් නොසුවවේදනා පාච්චිකන් එයතකොට අපි මේ වඩන්නේ සති පට්ඨානය කියන කොටස එක ැන සිහිය පිහිටවනු සැපවදනාව සිහ පිහිටවා ගැනිමි සඳහා යොදාගන්න දුක්වේදනාව සිහහි පිහිටවා ගැනිීමම සඳහා යොදාගන්න පක්ෂා දනාව සහ පිහිටුවා ගැනීම සඳහා යොදා ගන්න ඒක පැත්තකෙන් අපේ තුල නුවනක් වැඩෙනවා මේ වේදනාවන්ගේ අතාසස් භාවය ඇතේ රුන්ගැනීම හරහා අනි පැත්තෙන් සතිමත් බවක් දියුණු වෙනවා නැවත නැවත මේ අන්දමින් අපි මේ වේදනාව නිීක්ෂණයකිරීම හරහා තියතකොට අපි තුල සතිය සම්පජය කියන දෙකම මේ කුසලතාවයන් මේ ගුණාංග දෙකම ඇතරම දියුණු කරගන්න වේදනාවන් පස්සනාව මුඩික වෙන පිමු දැ යග වචනෙක් දැන් හෙම ක අයමූලි කරගෙන මේක වඩාගෙන යනකොට සමාරයට යාගේ හිතෙත් පහළ වෙන විධ සොම්නස් දොම්නස් උපක්ෂා වේදනුත් එයාට හඳුනගන්න පුළුවන්කම ලැබෙනවා මුලදී ඇතටම කයපා්චි කරනය පහසුයි ඇැබැයි පස්සේ හිතේ සතිමත් බව සම්පජ දුණු වෙන්න දියුණු වෙන්න මනසේ පහලවෙෙන් සැපවේදෙන දදුක්වේදන ත් සම්නස් ොම්නස් වේදනා ඒත් තෙරු ගැනීම හකයවත්තේ. හිම දැන් මේවත් තේරුම් ගනමින් යනකොට යට ේනොම වේදනාව කියන්නත් එක්තරාන්දමක සංකත ස්වභාවයක් එක තියෙනවා හටගන්නා ස්වභාවයක් වෙනස් වන ස්වභාවයක් අවසන්නන ස්භාවයක්. ති ඕනම සංකත ධර්මයක බුදුරයන් වහන්සේ මේ ලක්ෂණ තුනක් පෙනනවා උපාදෝ පඥාති වයෝ පනඥාතති ිටස් අනදත්තම් පං්ාත කියලා එකන්නේ ඕනම හතු පල දහමකින් සස්වෙච්ච හේතුන්ගින් සකස්වෙච්ච ධර්මයක වෙන මේ හට ගැනීමක් පෙන්නුම් කරනවා වෙනස්වීමක් පෙන්නුම් කරනවා ෂයවීයාමක් නැතිවයාමක් වැැවයාමක් පෙන්නුම් කරනවා තීතකොට යෝග වචරෙක් මෙන්න මේ බඳු දහමක් තේරුන්ගන්න මේ වේදනාම උපයෝගී කරගන්න එතකොට එයා ඇතරම වෙදෙනන් පසනා බොහොම පුළල්ල වඩනවා නං ඇයට තේන මේ උදේනං රාත්‍රී වෙනකම්ම මේ කයේ නිරන්තරයම විධාකාර වෙදනා පහලනු තත් පවිදාාකාරන්දමින් එබන්ඳු වේදනා ස්වභාවයන් පහළුවයි තට මේ වේදනාවන් හැරුණහා වෙන මොකක් ැති තරම් එච්චරට මේ වේදනාවන්ගේ පෙළගැස්සීමක් විපරිනාමයක් වෙනස්වීමක් ඇතිව නැතුව යාමක් තමයි නිරන්තරෙන් සිද්ධවෙන් කියලා යෝගාාවචටිවර ටිටික වෙටන්න ගන්න දැන් ඒ තවත්ය රක්ෂය තමයි බුදුරයන් වහන්ස දේශනා කරන සමුදේ දම්මාවනු පසීවා වේදනාසු විහිරති වයිදම්මානු පස්සීවා වේදනාසු විහිරති සමුදේ වය දම්මානු පසේවා වෙදෙනසු විහිෙරති කියලා එක කියන්නේ දැන් අර සැප දුක්කම් උපේක්ෂා කියන එකට වඩා මේ කොයි ජාතිය වදනාවත්. පෙන්නුම් කරනන්නේ පොදු ලක්ෂණය යෝගාචරයා පොම තීක්ෂණෝ බලන්නුත්සාහන්තවයනවා. තොඩ අර අපි කලින් දීලා තිබිච්ච වටනාකං ඒතරං දැන් ඉසරහට එන්නේ නැහැ සැප දුක උපේක්ෂා කියන ගතියකට වඩා ද මෙතන තින මේ සියුම් සියුම් කුඩා කුඩා වෙදනාවන්ගේ තියන ඒ අනිත්‍යේ ලක්ෂණය යෝගෞචරේ ප්‍රකට කරගන්නයා තීක්ෂණව බලන සියුම්ම බලනෝ අර බුදුරයන් වහස දේශනා කලතිීන ආකාරෙන් වෙදනා බුබ්බුලූපමා කියලා ඒ පෙන්ලති නාකාරෙන් මේ හරි නිකං දිය බුලු හටාරගෙන එතනම බිඳිලයායනවාගේ බොම ෂණිකව මේ හටගන්නා වේදනාවන් බිඳිලායන හැටි තොරම මේ සතිය දියුණු කරගන්න සම්පජන දියුණු කරගන්න නුවන දියුණු කරගන්න යා මේ පහළ වෙන විවිධ වේදනාවන් උපයෝගි කරගන්න හෙමත් නැත්තං වේදනාවන් මේ භාවනාව සඳහා අමුද්‍රෝ්‍ය කරගන්න. ට දැන්යාට මේ වේදනාවන් පහළ වනා කියලා ඒක කරදරයක් විජත් සලකන්නේ තැන්සරණං අපේ භවනා කරන්න ගිහාම කයි අම් යම් දුක්වේදනා පහළ වෙනකොට ඉතිං සමලාට තමන්ගේ හිතටික් රිදෙනවත් ඉක්මට ාද නැගරින් වුනා මේ පාදේ වෙදෙන පහළවෙලා නතකොන්දේ ේදනා පහළොවෙලා ඒ වගේ යාගේ හිතේ යම් අමනාපයක් මේ වේදනා ගැන්න ඇතිවේ නත්පුළවා නමුත් දැන්හෙම එකක් නෑ මේ පහළවෙන වේදනාවන් එයා පාවිච්චි කන්නවා තමන්ගේ භාවනාව දියුණු කරගන්න සතිය දියුණු කරගන්න ප්‍රඥාව දියුණු කරගන්න නැතකොට එයාත් තේරු දැම වේදනා තියෙන් මේ කයිල මේ මගේ වේදනාව නෙමි මේකයිල මට අයිතිවේදනාවකුත් නෙමි මේ වේදනා මටෝඕනවිදිහට පවතින ස්භාවයකුත් නෙමි කියල මේ වේදනාවේ යතා ස්වභාවය ැන්නේ එන්න යෝගෞචරයට වැටහෙන්නගන්න. අත්තිිවේදනාතිවා පනස්ස සතිපච්චුපට්ි හෝති. ැ මේ තියෙන් හුදෙක් වේදනා කියන තැන ඉඳලා දැන් අන්න වේදනා දිහා බලන්න පුළුවන් ගතියක් යෝගෞ්චරය තුළ ඇතිවෙන්න පටන්ගන්නු. මේ පින්ිතුට මතක ඇති මම කලින් වාරකීපයකති මතක් කලා දැන් අපි ආනාපාන සතිය වඩනකොට ආස්වාස ප්‍රශ්ශාස ක්‍රියාවලියට නිදැල්න්නේ වෙන්න ඉඩහැරල්ලා වා භාවිකව වෙන්න ඉඩ හැල්ල තමයි අපි හරිනිකම් වෙනකෙනෙක්ගේ ආශවාස පශවාස ක්‍රියාවලියක් බලන්න වගේ අපි ඒදිහා බලන්න. අන්නේ වගේ මයි දැම් මෙතෙන්දිත් මේ කයේ යම්යම් විවිධ වේදනාවන් හටගන්නවා අපි ඒකනි අපේ නෙමෙයි වගේ තමයි බලන්න පරතෝ බැල්මකින් තමයි බලන්න. අපේ හිතෙත් යම් යම් සොම්න්නස් දුම්න්නස් ්‍රේදනාවන් පහළ වෙනවා ඒකනුත් බැහැර වෙලා ඒක දිහා බලනු. තො මෙහෙම බලන්න බලන්න ඇතර මේද ඇහැඳදුට සමන වන්නත් ඉරතිෙනවා. මො දැන් අපි වේදනාවන් එක ගැටන ගිහා මේක සමහට වර්ධන වෙන්න පුළුව ඒකත්ත කැලෙන ගිහා සමායක වර්ධන වෙන්න පුළුව නමුත් අපි බොහොම මධ්‍යස්ථව මේ දේවල් දිහා බලාගෙන ඉන්න ඉන්න ඒවා කෙරෙහි අපේ හිත අර කලින් තිබිච්ච ඇලෙන්න ගතිය ගැටෙන ගතිය මගහරින ගතිය ඒවම් පැනල යන ගතිය වෙනුවට මේව බැහැර වෙලා බලන්න පුළුවන් ගතිය විඳ දරාගන්න පුළුවන් ගතතිය ඉවසීම. මේ වගේ දේවල් ගුණධර්ම අප හිතේ වර්ධනය වෙන්න වර්ධනය වෙන්න ඒ පැත්තකින් අපිට කියන්න පුළුවන් අපේ හිතේ මධ්‍යස්ත බවත්දවුණ උපේක්ෂාවක්තවාව වැඩෙනවා. තවත් පැත්තකින් මේවා කෙරෙහි අපේ හිතේ යම් විරාගී ස්වභාවයක් වැඩෙනෝ. තැම කොයි අඳමක වේදනාව පහළුනත් අපි ඒකට ඇලෙන්නේ යන්නෑ ඒක ගැටන්නේ අන්නෙත් නෑ ඒ අසට රංඟ ගන්න අන්නෙත් නෑ සතුරු වේදනාවක් සැපවදනා පහලුනා කියලා ඒක කියානය අන්නෙත්න එකත් එක බැඳෙන්න්න සතුටු වෙන්න යන්නෙත් නැහැ අපි නිකම් වෙනමම කටයුතු කරන්න මේ සතිමත් බව කියන පදන මේ පිහිටාගෙන අපි ඒ සතති දහාරාව නතියාලෝක දහරාව තුලින් තමයි දැම් මේ වදෙනාවන් දිහා බලන්. ඔහොම වෙන්න වෙන්න අපේ හිතේ මේ පහළවෙන්න විරාගී ස්භාවය නොවැල්ුුණු ස්භාවය හමත් නැත්තං මේ වේදනාවන්කිරෙහි අපේ හිතේ ඇතිවෙච්ච එක්තරාන්දමක අවබෝධය මත පදනම් වෙච්ච කල කිරීම. සමහාරවිට අපේ හිත වේදනාවන්ගේෙන් අයින්වෙලා ඉන්න පුළුවන් කම තවතාව වර්ධනය කළ දෙනෝ. ඇස්සලනං සැපවදනා පහළ වෙච්ච ගමන් අපි එක ගිහිල ඇලුුණ. දුක්වදනා පහළ වෙච් ගම ඒ එකත්ික ගැටු ැ හෙම එකක් නැහැ. දැන් හොඳට නිකම් අධ්‍යස්ථව මගේ නෙමෙයි වගේ බලා ඉන්න පුළුවන්කමක් අනේ යෝගාාවචරය තුළ පහළ වෙලා තියෙනවා. තයතකට දැන් මේ තත්ත්වය තව තව වැඩන්න වැඩෙන්න ඒයි මේ ෑ තිබිච්චේ සැප දුක්ක උපේක්ෂාව කියලා අප කරපු වර්ග කිරීම් ටික ටික අයින් වෙලා මේ ඔක්කොමනිකං එකට මිශ්‍ර වෙලා ඒව ඇතිබිච්චයි රසන් මැකිල ගිහිල්ල ඒවට ආවෙනික ලක්ෂණ අයි වෙලා ඒ වෙනුවට නික කාටත් පුදු ලක්ෂණ ඔක්කොමිකම් මිශ්‍ර වුණාවගේ ස්වභාවය ඔක්කොමනිකං එකට ගොුණු වුණ වගේ ශ භාවය දැනෙන්න දැනන්න තවතවතින් මේ එපා වෙන ගතියත්තාව පහලවෙන්නේ. දැන් එතකොට යෝගාවචරයට සමහාර විට වේදනා තිබනත් එයාගේ හිතේ තියෙන්නේ එක්තරාඳමක මධ්‍යස්ත බවක් නැතත් තියෙන්නේ එක්තරාන්දමක මධ්‍යස්ත බවක්. සැපවේදනාවත් තිබුණත් තියනෙ මධ්‍යස්ත බවක් දුක්වදනාවත් තිබුණනත් තියනෙ මධ්‍යස්ත බවක් උපේක්ෂාවේදනාවත් ති කොහොත් තියෙන්නේ මධ්‍යස්ත බව. අපිතුම දැන් මේක යෝගාවචරය කොහොම දිගට දියුණු කරනව න්නං සමහාර විට ඇතැම් වෙලාවකටදී මේ යොගාචරගේ හිත මේ සම්පූර්ණ වේදනවලින් බැහැර වෙලා පුොහෝම උපේක්ෂා සහගතව අනිශ්‍රිතව මේ වේදනාවවත් ඇසුරු කරන්න නැතිව ඉන්න පුළුවන් කමක් සුළුවෙලාවකට ඇතිවෙන්න්න පුළුවන්. ඒක ඇනි දැන් සහරවිට දුක්වේදනවත් තියනො හැබයි දැ හිතට ඒක දිහා බලන්නවත් තුූමනාවක් නෑ. සැපවේදනාවවත් තියනෙනෝ හැබැයි හිතර දැම් බලන්නවත් තුවමනාවක් නෑ. හිත ඉන්න දැන් එයාගේ පාඩුයි නිස්ශ්‍රටයිකයන් ඒකයි එයට දැ මේ වේදනා ඇසුරු රීමේ වමනාවක් නෑ ඒ අයිසු කල බැලුව හොඳ නිරීක්ෂණය කළලා ඒවැයි ඉගෙන ගත්තා යම් දමක් දියුණු කළ ගතා ඒ දහම දියුණුවීම නිසා ඒමත් නැත්තං ඒ නුවන වර්ධනයවීම නිසා දැන් අන්න හිත ඒවැයින් මෑත්වෙලා ඉවත් වෙලා දැන් තනියම ඉන්න ගතියක් හුදෙ කලා වෙන්න ගතියක් වේදනාව ඇසුරු නොකරඉන්න ගතියක් ඉත් වෙලා ඉන්න ගතියක් වෙනත් අච්චන වලින් කියනවා නම් මේ ඕන ආකාරයක ඕන මන්දමක වේදනාවක් උපාදාන නොකරඉන්න ගතියක් හඳද යෝගාචරයගගේ හිතේ ඇතිවෙන්න පුළුවන් දෙ මේක සමහාරවිට මුලදී හටගත් අට සමහයට පුංචි වෙලාවක් තිබිලා අයි ඉතින් ඒක නැති වෙලා අයදින් පහර වෙන වේදනාවට හිතයන්න ඉඩු තියෙනවා එහෙමත් නැතන් හිතේ අම්යම් සංඥාවන් පහළ වෙලායි සංඥාවට හිතයන්න ඉට තියෙන නමුත් යෝගාචරය බොහොම දක්ෂව මේ කටයුත්තේ නිරුත වෙන වනම් දැන් සමහර්ටතේරෙන්ෙන පුළුවන් මේ වේදනා හැරුුණ හම දැන් හිතේ සං්ඥාත් පහල වෙනවා. මෙ මේ සං්ඥාවකටවත් මං ඇලෙන්න අවශ්‍යනෑ. දැන් හොඟක් ක කියෙලාට වෙන දෙයක්ත් තමයි අපි වේදනාවන් සමනය වේගනය යනකොට උන්නේ හිතේ සං්ඥා පහලවීම. ඇතැම් කෙනෙකුට වෙන්න පුළුවන්. අපිතු අපි බොහොම ්‍රද්ධාවන්ත කෙනෙක් නම් සමාරට දැන් අපිකාය බොහෝම සියම්මවෙලාතේයනවා නොදැනී ගිල්ලතිේනවා? ් ේදන නුත්දැ සහැදුරට සමය වෙලා තියනවා ඔන්න එතකොට බොහොම ලස්සන බුද්ධ පින්තරයක් වන්න අපිට මැවිල පේනවා නැත් ඔන්නරුවන් ලිසයි මැවිල පේනවා ඇැත්තන් ජෑශ්‍රීම හබෝධියය මැවිල පේනවා එතකොට අපි රැව්ට නොත්හෙ ම මේ ජෑශීම හබෝධියය වන්දනා කරන්න ගියත් නෑ අද මගේ වන්දනාරන්න එහම කෙලති අපි මේ අධෙකුස්සල වඳනා කරන්න ගියත් තියතන අපි රැවට න මේ විල්ලා හදෙක් සංඥ්‍යාවක් අපි ඇස් දෙක පියාගෙන ඉන්නේ මෙතන මේ සංඥාවක් පහළ වෙලා තියෙන් කියලා අපි එතැදි නුවවන පාච්චි කරන අවශ්‍යයි මෙතනදී සඥ්ඥාවට වටනකමක් දීලා නම්දීලා ඒක වැලද ගන්න යන්නේ නැතුව දැන් චිත්ත සංස්කාර වශයෙන් බුදුරයන් වහසේ මෙන්න මේ වේදනා සංඥාකීන දෙක තමයි හඳුල්ලා දෙෙන් චිත්ත සංකාර කියන්නේ වෙදනා සං්ඥාවල නිරූපණයට තොර වේදනාවන් හොඳයට තිවුණු වෙලා සියුම් වෙලා තුරු වෙලා ශය වෙලා යනකොට සමහරවිට සං්ඥාවන් පහළවෙන්න අවස්ථාව තියෙනවා. තියතිද අපි නුවනක් පහළ කරගන්න අවශ්‍යයි මේ සංඥාවලත් නොරැවට ඉන්න. සං්ඥාවලත් නොබැඳී ඉන්න. සංඥාවලට වටනාකම් නොදී ඉන්න. අපේ ඇස් දෙක පියාගෙන ඉන්න කියේලා මතක් කරගන්න හැ අප ඇස් දෙක පියාගෙන ඉන්නකොටයි මේ බොහොම දශනී න්දමින් යම් සං්ඥාවක් පහළවෙලා තියෙන්. ඉති අපි නුවක් උපදගන්න අවශ්‍යයි මේ ඇවිලා හිතින් හදපු සංඥාවක්. මතක් කල දීමක් මතකයක්. හිතලුවක් කියෙනරන්න අපි තේරුම් ගන්න අශේ ුවන පහල කරගන්න අවශ්‍යයි එතකොට අන්න අපිට පුළුවන් මේ හිතේ පහළවෙච්ච සංඥාවලට මුලා නොවී එකට එහෙම්ම යන්නේ ඩහරින් එතකොට දැන් තවත් හොඳ දෙයක් වෙනවා තැ මේ සං්ඥාත් සමනයවෙන්න ගන්න සංඥා අපේ වර්ධනය නොකළ නිසාඉවට අපි මුලා නොවෙච්ච නිසා ඒවා කෙරෙ ෙක්තරාන්දමකින් විරක්ත භවයක් අපි හිතේ පවත්තුපු නිසා සංඥා විය කියලා න්න ගන්න දැන්හිති කාතකින් බලොම හිතතින් හර සහනයක් කය සහර නොදැනී ගෙහිල්ලා වෙදනා නොක්කොම සමනයට පත් වෙලා සංඥාවලුත් දැන් හිත අතැරල් ගිහිල් දැන් හෙඳවයට හිතනිකම් පවිත්‍ර වෙලා හිතේ ඉඩකඩ වැඩි වෙලා හිත බොහොම සහනශීරී වෙලා සහමකාමී වෙලා සැහැල්ලු වෙලා අනිශ්‍රිත වෙලා කිසිවක් උපාදාන නොකර ඕොන දැන් පවත්න වූ සිතක් ෝගාචරේගේ හිතේ ඇතුවෙලා ඇති මෙන්න මේ තත්ත්වය යෝගාවචරයකුට පුළුවන්න්නම් දිගට පවත්වන්න හිඒකාතකින් ඒක පුහුණුවක් හරහා යායුතු ගමනක් වෙනවා එයට තේර නවා මේ තත්ත්වය දිගට පවත්වන්න නම් එක්තරාන්දමකින් මගේ සීලේයම්කිසි පිරිසතු බවත් තාගෙන වශය වෙන එහම නැත්තම් සමහරයට මම මේ කටයුත්ත කරගෙන යනකොට මගේ හිතේ යම් විපිරිසර භහාවයක් ඇතිවෙන්න්න පුුවන් හිතනිකම් මට චෝදනා කරන්න ඉඩුතිය. ත ක්ෂිතව ව ුතින සීලේ මුල්රගෙන. හැ මම හොඳට සීලේ ආරක්ෂා කරන්නවා නම් එහෙම වික්‍ෂිපත භාවයක් හිත මට චෝදනා කරන්න ගතියක් එන්න විදිහක් නැහැ මොකද තමන්ට තියෙනවා මම බොහොම සිල්වන්තව තමයි මේ ගමන යන්නේ. ඉස්සර ටොඩා මම සීලේ සම්බන්ධයෙන් යසිේ ගෞරෝයක් හැඟී මක් තියෙනවා පිරස්තුව සීලේ ආරක්ෂා කරන්න මම උත්සාාන්ත වෙන කියෙඒ අවංකවයි කටයුත්තේ නිරතවීම ගැන තමන්ට සියුම් සතු ටක් තියෙන. නිහංකාර සතුටක්තියන අව්‍යාජ සුවයක්ති නවා අනවජ්්‍ය සැයක්ත්තේ න එහෙමනං අන්න සීලේෙන් ලැබෙන්වන අනුග්‍රහය ඒෝ ගවචන ලැබෙනවා. ඉට පස්සේ දැන් මේ පහල වෙන සිියුම් ේදෙනාවන් හඳුනගන්න ඒ මත්දත්න් හිතේ පහලවෙන්න සං්ඥාවන් නිවරදිව හඳුනගන්න ඒ හිතටුවොමනා කරන පිරිසුදු පරිසරය හිතර අවශ්‍ය වෙනවා. එකන්නේ බොහොම පැහැදිලිව මේ දේවල් හඳුගන්න නං හිතේ හොඳ සමාහිත බවක් අවශ්‍යව වෙන නත්තචන ින්කි නගන්න සමාධී සික්ෂාවක වටනකම යෝගාාවචරයා ටිකටික හඳුන ගන්න. එකයන්නේ එයාට තේරවානන් දැන් වේදෙනාවක් බලන්න ගිහාම හිත විසිරෙනවයි කියලා තියා තේරුම් ගන්න දැන් සමාධිය තාම දුරුවලයි මේක බලන්න තරම් තාම ශක්තිමත් නැහැ. දුක්වේදනාව පහළො වනාා දුක්කවෙදෙනාව මම බලන්න ගියා හැබැයි හිත විසිරන ගත්තා. තේකයන්න තාම මම සූදානන්න හ නත්තන් මගේ හිත සූදානන්න ැහැ මේ දාව හොඳර නිරීක්ෂණ කරන්න එහනම් ම තවටික් සමාධිය දියුණුකරන්න අවශ්‍යයි. ආනාපානසිතතියක් වඩලා නතම් පින්බීම හැකිරීමම් භබාව කඩලා මෙ වගේ කුසලතාවයක් භාවිතා කරලා මේ ඒකාග්‍රතාව සමාධිමත් භාවය දියුණ කරගන්න අවශ්‍යයි මොකද තාම හිත විසිරනෝ වේදනවා බලන්න ගිහම. ඒ අශ්‍ය කරන එකලස තාම පවත්වගන්න මට ආමාරී කිය අන්න යෝගාචර බොහොම නිර්තමානව තේරුන්ගන් එතකටන්න සමාධී ටික් දියුණුර අශ්‍යය සමහරට ොට සමා දිය දියුණු කරපු කෙනෙක් කුණත්. දුක්වේදනා වගේ දෙයක් නිරීක්‍ෂණය කරමින් බොහෝ වෙලාවක් ඉන්නකොට හිතේ අම්පමණක නිකං වියලි ගතියක් ඇතුය එන්න පුළුවන්. හිතරයක් විසිරෙන්න්න පුළුවන් හිත නිහයගේ එක පාාවන්න පුලුවවාන් තිේතන්දිත් නැවතත් හිත ටිකක් සමාධිමත් කරගෙන සැහැල්ලු අරමුණකට හිත යොමු කල්ලා ආයිමත් හිත සම්පහන්සනය කරගෙන සැහැල්ලු කරගෙන සතුට කරගෙන මේ කටයුතර නැවත විසෙන් පුුවවා. ති නිසා එක ඇැත්තකින් ේෙනවා තන්දදි අපික් උපක්‍රමශීදී වෙන්න සිද්ධ වෙනවා මුකද වේදනාවන පස්සන වගේ කර්මස්ථානයකදී අපිට දුක්වේදනාවන් නිරීක්ෂණය කරන්න ගිහාම හිතේ මධ්‍යස්ථ බව පවත්වා ගැනීම වැදගත්වෙනවා නැතාම් අපිට මුලද මැදහත් බවක් හිතේ තිබිලා පස්සෙ පස්ස හිතරිකක් ගැටෙන්න්න ගත්තොත් එපාවෙන්න ගත්තොත් දුක්වේදනාවත් එක් හිතේ නොරුෂනා ගතියක් පහළ වෙන්න ගත්තොත් ඒ කියන්නේ අපේ හිතට අශ්‍ය කරනය මැදහත් බව සමබරතාව දැන් නැහැ එබු තැන්වද අපි නවත් පොඩ්ඩක්ඒ දනවනු පසනාවෙන් හිත ඉවත් කරගෙන අපිතු ආශවාස පස්සාවාසෙක්ට හිත යොදලා පින්බීමක් හැකිරීමක් වගේ කර්මස්තාාවන්ට හිත යොදලා අප හිත නැවතත් සංසුම් කරගෙන මැදහත් කරගෙන හිත සතුටු කරගෙන එබන්දුු වෙදනනු පසනාවට නැවත පිවිසීම වඩා උචිත වෙන. තැම්පින් වත්න්නේ මේ කටයුත්තේ දිග නිරත වෙනකොට තැන් අන්න යෝගාචරු තේරනවා සීලේ වැදගත්ම තින්දදි ට ේරන ගන්න. ඒ තියෙන් න ොම පිරිුදු භාවය විනිවිධ පෙනෙන භාවය ඒ පහළ වෙන වේදනාව අනිත්දේවලල් එක් මිශ්්‍ර කරගන්නතු හොඳයට දැහැගැනීමේ කුසලතාවය සමාධිමත් භාවය යට ඒක තින වැදගත්කම තේරෙන්න ගන්නවා. ඊට පස්සේ මේ වේදනාව තුළින් එයා ලබ නවබෝධය වෙදනවම් පාච්චි කල්ලා ඒ යහාස භාවය දැනගැනීම තුළලින් එයාගේ හිතේ පහළවෙන විපසනා නුවන යට තවතාව තේරෙන්න්න ගන්න මේ ඇති අනිත්තේ ලක්ෂණ හොඳර තේරෙන ගන්නවා මේ තරං මොහොතක් මොහොතක් පාසා ඇතිව නැතුව යන සභහයක් නේද මෙතින තියෙන්නේ කියලා ඒක තිනේ ධනනිත්තය ලක්ෂණයායට තේරෙන ගන්න මෙ බඳු ඇතිම් නැතිවීම් සභාාවින් නිරන්තරයෙන් පෙළෙන ගතතියක් නේද මෙතන තියෙන්නේ කියලා අට ඒ දුක් ලක්ෂණ තේරෙන ගන්නවා. කොහොමද මේ බඳු තත්ත්වයකින් ම සැපැ අබ්බලාපොත්තුවෙන්නේ කියේලාට දුක්ක ලක්ෂණය පිළිබඳත් එයායට තවතව ගැඹුරින් වැටහෙන්න්න ඉඩටතිය. ඊරඟට මේද මගේඋමනාවකටඋ පහලෙනවා නෙමි. මට සහරයට උමනයි සැපවේදනාවන් පහළ කරගන්න හැබැයි මගේ උමනාව තිබන කියලා මේ වදනා පහළ වෙන්න. සමහරයට මටවමනයි පහළ වෙච්ච සැපවේදනාවක් දිගට පවත්ව ගන්. හැබයි එහෙම මගේ උමනාව තිබුණ කියලා සැපවේදනාවන් දිගට පවතින්නෙත් නෑ. සහරයට මටවමනයි කිසිම දුක්වේදනාව පහළ නොවී පවත්වගන් මු එහම තිබුණනෑ කියලා දුක්වේදන පහල නොවීඉන්නෙත්. මහරවිට මට තේරෙනවා දුක්වදන ඉක්මට ගියොත් හොඳයි කියල ම බලාපොත් න හැයි ඒ බලපොරොත්තුව තිබුණන කියල දුක්වේදනාව නික්මට අන්නෙත් නැ. තිතුර අපිට තේරන මේ දක්වදාවන් කියන දේවල්. එමන්ද සැපවේදනාවන් කියන දේවල් උපේක්ෂාවේදනාවන් කියන දේවල් මේ මගේ රච්චාරර්ජි කම්මනුව වෙනස් වෙ නැහැ. ඒවා කටයුතු කරන්නේ ඒවාට මාවනික න්‍යායිපත්‍රයකට අනු. ඒවාට අදාල හේතු දහමකට අනුව තමයි ඒ ක්‍රියත්මක වවෙන්න තීකට අපිට තයෙනවා මෙතන කොම දෙහෙන මේ වේදනාවන් මගේ කියලා මං කියන්නේ මේ වේදනාවන් මට අයිති කියලා කියන්නේ කොහොමද එහෙමත් නැත්තං මේ වේදනා තුළින් මම නිරූපණය වෙන කියලා කියන්න කොහද මේ ම කියලා කියන්නේ කොහොමද කිය සමහට විට යෝගාවචරය ගෙහිත ප්‍රශ්න කරන්න ඉට තියෙනවා ඒක දැම් මේ අප පොතකින් හලා නෙමෙයි මේවා බැලීම නිසා මෙ නිීක්ෂණය කිරීම නිසා නැවත නැවත මේ වේදනාවන්ගේ අතහාස්භාවය වැටහීම නිසා ඒයාගේ හිතම ඇතුරින් ප්‍රශ්යක් නෙනවා අබි කොහොම දැ මේ ේදනාම් ම කියලා කියන්න. මේ වේදනාම් මට අයිත කියලා කියන්නේ කොහොමද. මගේ අනසක යටතේ මේ වෙදනා තියෙනවය කියලා කියන්නේ කොහොමද කියලාර තමන්ගේ තුළින්ම නුවනක් අවදවෙන්න හිට තියෙනවා. තිතකොට තමයි අත්ිට තේරණ මේ වේදනාාවල තියෙන අනාත්ම ලක්ෂණය දැන් අන්න යෝගාවචරෙක් ටිකටි ප්‍රකට කරගන්න. වත් සමහලාට හට ගිහිල්ලා අපි කල්පතක් කරාවගේ මේවැ තියනර හේතුඵල දහම සමහට යෝගාාවචරයක් ප්‍රකට කරගන්න. තියදවට යාට තේරෙනවා මෙතන දැන් නුවනකුත් මේ වෙදනානු පසනාව හරහා වැඩෙන ආකාරය තු නුවන දියුණු කරගන්නත් දැන් අන්නයා වෙදනු ප්‍රසනාව තාව තාව දියුණු කරනවා ඒ වෙදනවනු පසනාව තුළින්ම තවත් දුවන දියුණු කරගන්න අවකාශය තියෙන බව එයාට තේරෙනවා. එ එබන්ඳූ මාර්ගයක් එය අනුගමේ කරන්න දැන් උත්සාහත් ව. සීලේක තියෙනවටනාකම තේරෙලා සමාධීක තියන අවශ්‍යතාවේ තේරලා ඉට අමතරව දැන් මේ වෙදනානු පසනාව මූලික කරගෙනම තවතා ප්‍රඥාව දියුණු කිරීමේ වුවමනාව ැං යෝගාාවචරයක් අවබෝධ කරගෙන මෙන්න බබඳු සීල සමාධී ප්‍රඥාව ප්‍රතිපදාවක් අනුගමේ කරන්න දැං ෝාාවචරයෙක් ටිකටික සූ දානම් වෙන ැෑ තවෝට පිගත් මෙතන අවස්ථා තුනක් අපට හඳු ගන්න පුළුවන් මේ වෙදෙනනු පසනාව ඉවස්තාව තමයි අර සතිය දියුණු කරන්න වේදනාව පාච්චිකන අවස්ථාව. සතිමත් වෙන වේදනාව පාච්චි කල් සැප්පුවේදනාව පහලනකට ගෙන සතිමත් වෙනවා. දුක්වේදනාව පහලනකට ගන සතිමත් වෙනවා. උපේක්ෂාව වේදනාව පහලනකට ගැන සතිමත් වෙනවා ඔය මට්ටමට කියන පුළන් සති පට්ාන මටම කියලා ඉට පස්සේ ඒ පහළ වෙන පහලුව වෙන වේදනාවේ යතහසභාවේ තේරුම් ගන්නවා කියලා කියන්නේ ඒ හොඳර නිීක්ෂණය කරන යාගේ හැසරීම දිහා හොඳින් බලාගෙන ඉන්න සමහර විට එතකොට ඒ තනි වේදනාවක් නෙම මෙතන වේදෙන සමූහඇතියනවා කියලා යෝගාාවචරරිටහෙනවා ඒ කුඩා කුඩා වේදනාවක ක්‍රියා කලාපය අපි තේරුම් ගනිමින් ඉන්න. එතකොට අන්න සමුද දම්මාවු පස්සීවා වෙදෙනසු විහිරැති වයදම්වනු පස්සීවා වෙදෙනසු විහිරැතිකෙන ආකාරයට මේ වැතිීන ඇතිව නැතුව යන සභාව යෝගාවචරේ කදකකිම ඉන්න ඔය මටමට අපි කියනපුල සතිපට්ට භාව මටක් කිය. ඊට අමතරව අන්තිමට අපිිය අර විස්තර කරපු. මේක දීර්ග වඩාගෙන යනකොට ඒ සීලයක් මත හොඳයට පදනම් වෙලා හිතේ එකලසක් සමාහිත බවක් පිරුසුදු බවක් පැහැදිලි බවක් පවත්වා ගනිමින් තවදුරටත් මේවම නිරේක්ෂණය කරමින් තව තව ගැඹුරට තමන් තුළ නූන දියුණු කර ගනිමින් ඒ සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවක් වඩන මට්ටම අපිට කියන පුළුවන් සතිපට්ඨාන භහවනා ගාමිණංච පටිපදා කියන මට්ටම කියලා. තින් අනුව අපිට තේරෙනවා මේ සතිපට්ඨානය කියන කොටසද අපි සිහිය දියුණු කරගන්න මට්ටමත් සතිපට්ඨාන භාවනා කියීන කොටසෙද්දී විපස්සනනා නුවනක් අවධි කර ගැනීමත් ඒ ආරෂ්ඨයන්ක මාර්ගයක් සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාවක් දියුණු කරන අවස්ථාවේද යෝගාවචරය එක සම්පූර්ණ ප්‍රතිපදාවක් එම තත්තං ජීවිතයම භාවනාවක් කර ගැනීමක් විවිධ තමන් ඉදිනි දාල් ලබන අදැකීම්මලද පවා බ ප්‍රපදාවකට මූලික කරගෙන කටයුතු කිරීමක් ප්‍රතිපදාවට අවතීරණවීමක් දකින්න ලැබෙනවා. තිය එතකොට ඇත්තරම ඒ ඕෝගාවචනයට ආයිත් මේ භාවනා කරන්න වෙලාවක් කියල දෙයක් නෙමේ තියෙන්නේ. එයා තමන්ගේ ජීවිතයම භෞනාවක් කරගෙන ඉස්හා විශේෂ වෙලාවක් ගත කරනු අන්න මේ එ මේ යඋදේ නැගිට මොහොතේ දං ග්‍රාත්‍රී න්දරියනකම්ම එක්කෝ කය ධදිහාබලාගෙනෙන්න්නව වේදන ධදිහබලගෙන්න්න හිත දි හබලගන්න ඒ කය වේදනාවන් හිත මේ භාවනාව සඳහා උපයෝගී කරගන්න තිීතනනි අහස වන්න අපි අනිකුත් කිසිම වැඩක් නොරම එක දහාාබල නො කියලා ඒ අනිකුත් වැඩවල නිරතවද්දිත් භහාවනා පිළිබඳයම්කිසි හැඟීමක් අවධහනයක් ඒ ෝගව්ච ඇතුළු තියෙනවා එතකට තමයි යට තේරණ මේ අනිකුත් කටයුතුළ නිරත වෙන කොටත් හිතේේදෙනාව පහලෙන්න්න පුළුවන් අපිතුමු දැන් අපි කාතෙක් හරරි කතා බා කර කොට ම හිත සතුට පහලන අපි ැමති කෙනෙක කතා රද වන අපේ හිතේ සතුටක් පහලයින සතුට පහල වෙන හැටිය තේරුම් ගන්න එම න තවත් කෙනෙක කතාාගරන්නකොට අපේ හිතේ නොරස්නා ගතියක් පහලවන සමහටක නොරුස්නාාගතියක ඒ දුක් වේදනාව දොමන ස්වේදනාව ශය යා තේරුන්ග නිට ති න ති මේක ඔන්නන් කෙනෙකට චිත්ාාවන පසනාවට ෙදාගන්නත් පුළුව එම නැතම් මේක වේදන පසනාව හුණුවරකින් බලන්නත් පුළුව. ඒමත් නැත අපිහිතු අපි බස එකක් එනකං පාරේ පොඩක් හිටගෙන ඉන්නවා. සමාට තනත් යමේ දුක්වේදනාව හිතේ තියෙන. නොරුස්නාගතති අත්ති න නොය ුසලිමත් බවක්තිේන. එතන්දි පහලවෙන්න ඒ දුක්වේදන උොම් නස්වේදනාව. ඒක පවා යෝගාචතර හඳුර ගන්න පුලුවන්. තිේ නිසා ඇතනම මේ සතිපට්ඨානය අපි භහාවනා කරන කාල පරිච්චේදීදී පමණක් මැඩීම නෙමෙයි මෙතින්දී වැදගත්තෙන්නේ අප මේක තවටිකක් පතුරුවල අපේ ජීවිතයක සම්බන්ධ කරගෙන. එදනදා ජීවිතයට මේක ඇඳගෙන. ඒ විධ කටයතුළ නිරත වෙන කොටත් සතිපට්හාානය අපිට ගැඹුරින් වඩන්න පුළුවන්න්නම් ප්‍රායෝග වඩන්න පුළුවන්නම් අන්න එයාඒ සතිපට්ඨාන ප්‍රතිපදාවක තමයි කටයුතු කරන්න සීල සමාධී ප්‍රඥා ප්‍රතිපදාවක් තමයි යා වඩන්නේ තියනිසා අපි උත්සාාන්තවෙමු මේ අන්දමින් අපේ මේ සතිමත් බව දියුණු කිරීම වෙදනා ඔපයෝගි කරගෙන දියුණු කරන්න ඒ වගේමයි සතිපට්ඨාන භාවනාව වැඩීම මේ වෙදනාමනිික් කරගෙන දියුණු කරන්න වගේ සීල සමාධී ප්‍රඥා කියන මේ ආරෂ්නාායක මාර්ගය දියුණු කිරීමත් වෙදනාව මූලි කරගෙන අපි තවදුටත් දියුණු කරන්න එතකොට ඒ යෝගාවචරයටට තමන් මේ වඩන ප්‍රතිපදාව ගැන එක්තරාන්දමක සතුටක් ඒමත් නැත්තං තමන් වඩන ප්‍රතිපදාව නිවැදී කියලා එක්තරාන්දමක අවබෝධයක් ඇතිවවෙනිෙ ගිටකට තියෙන. ඒ කියන දැන් හට පොතේ තියන ආරෂ්ටාංක මාර්ගය නෙම මේ යෝගාචරය වඩන්නේ තමන් මේ ප්‍රායුක යෙදෙන ආරෂ්ටාංක මාර්ග ගන තමයි යාගේ හිතේ දැන් එක්තරාන්දමක සෘතිමත් බව එක්තරාන්දමක සතුටක් ඒමන්නත්තං තමන්ගේම ප්‍රතිපදාව ගැන එක්තරාන්දමක සුවයක් මේක දැන් තවදුරටත් කරන්න ඕනේ කියලා පැහැදිලි අවබෝධයක් තමන්ගේම භහාවනා පිළිබඳ එක්තරාන්දමක විශ්වාසයක් එයාගේ හිතේ වොඩ නැගෙනටන්ගන්නඉතන් තමයි යා ඒකාතකින් කියන්න පුළුවන් ඒ ආරෂ්ඨාංක මාර්ගය නැමති ප්‍රතිපදාවකටේඒ ශ්‍රෝතසට පිවසුනා කියලා කියන්න පුළුවන් එයා දැන් තමා තුළම මේ ප්‍රතිපදාව වඩනවායි ප්‍රතිපදාව තියන වටනාකම එට තේල්ලා තියනෝ ඒ ප්‍රතිපදාව වඩන්න තමන්ට හැකිියාව තයෙනවා කියල විශ්වාසයත් පහළලලා තියෙන. තමන්ගේ ප්‍රතිපදාව ගැන විශ්වාසය පහලලා තියෙනවා තමන්ගේ ප්‍රතිපද වඩන්න දැන් තවදරටද්‍යවුණ කරන්න උත්්සාාන්තය. ය නිසා මේ සතිපට්හාානේ තියෙන ඔන්න අවස්ථා තුනත් අපිට සතිිපට්හාානු ඉභංග සූත්‍රය වැනි සූත්‍ර අනුසාරයෙන් තේරුම් ගන්න පුුවන් ඒ අවස්ථා තුන වෙදනනු පස්සනාව තුුණුත් අපිට හඳු ගන්න පුළුවන් එම නම් පින්වන්නේ අපි වෙදනවුණු පස්සනාවේ සෑහෙන යඹුරක් සාකච්ඡා කලාා අද දවසේ අපි මේ ඉදිරිපත් කරපු කරුණු කාරණා හොඳින් තේරුන් අරගෙන අපේ ජීවිත තුළට මේ දහම එක්කා සුකරගෙන ්‍රායෝක මේ දහම අපි තුළ දියුණ කරගන්න අපි උත්චවත්වමු. ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක්, අද දින ධර්මදේශනාාවනුත් සිුදු ඒවා කියල ප්‍රාර්ථනා කරමින්, අද ධර්මදේශනාව සංකරන්නෝ සිලු දෙනාටම තෙරුවන් සරණයි. ඒමයි පින්වසාමින් වහස උතුම් සද්ධර්ම දේශනාවක්ක අපිශ්‍රවනය කළ ඉතිහ දැනුම සහ ප්‍රඥාවතරතියන වෙනස අපරු පහැදිලි කිරීමක් මැනවින් පැහැදිලි කරන්නේ අපේ මේ ධහම් දේශනා තුළ ශ්‍රී සද්ධර්මය තුළේ නිසා අපි ප්‍රඥ්ඥාව වැඩදියුණු කරගන්නට ඔබ සියලු දෙනාටම අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාත්ථනා කරනවා ඒ අනුසාරයෙන්ම අපි ප්‍රශ්න දෙකගත් තෝරාගෙන තියෙනවා ප්‍රේක්ෂක ප්‍රශ් දෙකක් අපේ සාමීන් වහන්සේගින් විමසා හරුණු දැනගැනීමට වේදනානු පස්සනාවේදී කමටහන ලෙස ගන්නේ කායික වේදනාවන්නිය. මානසික වේදනාවන් වන සෝමනස් සහ දෝමනස්ස වේදනාවන් කෙරෙහි සතිමත්වීම වේදනානු පස්සනාවීම කොටසක්ද. නැතහොත්තේ අදාළවන්නේ කවර අනු පස්සනාවකටද ඒතම ඇතරම දැන් සතිපට්හාන සූත්‍රයේදී ේදනවන පසනා කොටසෙද්දී විශේෂයෙන්ම බුදුරයන් වහසේ සාමිසවේද නිරාමිසවේදනා කියලා පැති දෙකක් පෙන්න්න. ඇතින් සාමිසවේදනාකව හමු දැන් අපේ කය මූලික කරගෙන බොහෝ සෙයින් දැන වේදනාව සැකන්න පුළුව. නිරාමිස වේදෙනවක් වුණත් අපේ කයිනුත් දැන නිඩ යෙනවා නමුත් විශේෂයෙන්ම හිතට තමයි නිරාමිස වේදෙනාවක් දැනින් ඒක සොම්නසක් වන්න පුුවන් දබනසක් වවෙන්නත් පුළුවන් උදාහනය කශයෙන් අපිතමු අපි භහාවනා වඩාගෙන යනකොට හිත එක ලස් වෙනවා අ සමාධිමත් වෙනවා නීවරණ අයින් වෙනවා එතකොටත් හිතේ ලොකු සතුටක් පහලයන ප්‍රීතියක් පහල වනවා කය පිනායනවා හිත පිනායන ඔන්නය හිත පිනායන ගතිය ඇතරම එතකට තියෙන ඇතරම සොම් නසක්. එත තින්නේ චිත්ත ප්‍රීතියක් නේද. එතකොට ඇතරම කතා කරන්න වෙන්නේ ඇතර මේ හිතහා සම්බන්ධ වේදනක් ෙදෙන තියෙන. එතකොට ඒකත් මේ වෙදනනු ප්‍රසනාවම කොටසක්තමයි. දැන් ඊට පස්සේ දැන් ආනාපාන සති සූත්‍රය වගේ සූත්‍රවලදී දක්නට ලැබෙනවා බදුරයන් වහන්සේ ආනාපාන සතියමුල් කරගන්න වෙදනම් පසනාව වඩන හැටි කියල දෙනවා ඒතතු ද දේශනාාන පීි පටි සංේයේද අස ස්සාමිත සික්ඇති. සුක පටසංහයේදී අස ස්සාවාමි සික්කති. ිත සංකාර පටිංන්වේද අස ස්සාමිත ක්කති. පස්සම් යන් චිත්ත සංකාරන් අස ස්සාමි ක්කති. කියෙ ොගේ පිවර හතරක් කඳුලදනවා සම්පූර්ණිම වෙදනාන පසනාව අදාළ කරගෙන. තියතන ඇතනම් බොහෝසයින් මානසික වදා පත තමයි දේශනවෙලා තියන පිති පටසංවදීගුහ මේ හිත මූලික කරගත්ත හිත පිනායන ගතිය හිත සතුටු කරන ගතිය මේ කැවිල්ල සැපවෙදනාවේ ස්වභාවයක් කිය හඳුරගන්න කියන. සුක පටිසංේදී කියලෙක හම අය බොම සැපවත් වෙලා සුවපත් වෙලා සැහැල්ලු වෙලා ඒම තියෙනකොටත් ගන්න අය හිත දෙකම සැහැල් වෙලා සැම්පත් වෙලා සුවදායි වෙලා යම් ස්කායික මානසික සැපයක් බුක්තිවි දිනවා ඒකත් එල මේ සැපයේමනත සැපවේදනාවම එක්තරා නිරූපණයක් එක්තරා ස්වභාවය කියලා එතකොට ඒ සැපවේදනාව සැපවේදනනා වශයෙන් දකිනවා එකත් වෙදරනු පසන. තීළඟට තව චිත්ත සංකාර කියලා කියනකොට හිතේ පහළ වෙන සියුම් සියම් වවෙදෙනවන් හිතේ පහ සඥඥාවන් ඒවත් දෙකගන්න කිය කියේීම. ේතකොට මේ විදිහට අර මුලෙද කියලතිෙන වගේ අපි කයමූලික කරගෙන මේ කටයුත්ත පටන් ගන්න. කායික සැපවදෙනාවන් කායික දුක්වදනාවන් අපේ හිතිං හඳුනගන්න. ඇැබයි තව තව ගැඹට ඇනකොට සියුම් වෙනකොට අපිට තේරනවා මේ කායික වදනා පමණක් නෙමි මානසික වහටගන්න සොම්න්නස් දොම්න්නස් වේදෙනාවනුත් සාමිස නිරාමිසවෙදෙනාවනුත් අපිට මේ කටයුතු සඳහා යොදාගන්න පුළුව. නිතිනිසාම පැති දෙකම විදරන් පසනාවේ ගණන්ගන්න පුළුවන් හමයි පින් වහන්ස. මහා සතිපට්ටාන් සූත්‍රයේ වේදනාන්ඩු පස්සනා පබ්බය අවසානයේ අත්තිවේදනාතිවා පණස්ස සතිපට්ට පත්තිතා හෝතියන්න හා භාවන අදදැකී මැසුරෙන් තේරුන් ගැනීමේදී මින්ං අදහස් කරන්නේ වේදනාව එකක් වශයෙන් නොව වේගෙන් ඇතිව නැතිව යන වේදනා ගොඩක්. ප්‍රවාහයක් ලෙස දකින මට්ටමද. ඒ කියන්න පුළුවන් ඒක තමයි අද අපිධර්ම ේශනාද සහනදුරලට විස්තර කරන්න උත්සාහන්ත වනේ තැන් අපි නිරන්තරෙන් දැන් න්න වෙදරාවන පසනාව දිගට වඩන යෝගාවචයකක් ය තේරුම් ගන්නවා මේ වේදනා හැරුුණාව නික මුකුත් වෙන නැහැ වගේ. ැප වෙදනාකො තින එක දුක් ේදනා තියන එක්කූ පෙක්ෂ විදනාතියවා ය කායිගක වශෙන් දනවා ඒ මානසික වශයෙන් දැනවා ඊට බස්සේ මේ බාහිර දිහා බැලුවමත් අනිත් අය හරහා යන යම්යම් වේදනාවන් එයට පමාණ වශයෙන් ත අනමාන වශයෙන් තේරුම්ගන්න පුලුවන්කමක්දේෙනවා තියතකොට යාට තේරනවා මේ පැළුහම්මඉති හැම තින්නම තියෙන හැ විටම තියෙන්නේ මේ යම් හෝ වේදනාක ස්වභාවයක් නේද කියලා අර හිත හොඳ රේ ගැන එක්තරාන්දමක අවබෝධයක් ඇතින්න පටන්ගන්න එතකොට අර කිවග වගේ මෙතන තනි වදෙනත්නෙ මේේ තනි සැපවේදනා පහළ වෙලා අඩි ගානත් තිබලා අවසන්වීමම නෙමයි මේ කුඩාකුඩා වේදනා සමූහයක් හල වෙලා බොහොම ෂණ මාත්‍ර වශයෙන්වා ඇතිරන්තලායන ස්භාවයක් පවතින්නේ ඒවා අර සාමූහික ප්‍රතිඵලයක් තමයි අපි අර්ථ දක්වන්නේ මේක සැපවේදනාව මේක දුක්වේදනාවක් උපේක්ෂා වේදෙනාවක් කියලා. තොට තමයි අර අපිට කියන්න පුළුවන් එක සන්තති ගණය සමූහ ගනය බිඳිලගේ හිල්ලා ඉත තව ටිකක් තීක්ෂණ වශයෙන් තියුණු වන්දමින් මේ වේදනාව විනිවිධ දකින තත්ත්වයක් ඇතිවන්. තතකොට එයාට කියන්න පුළුවන් පතන් තියන හුදෙක් වෙදෙන පමණයි. තන සත්්‍යෙක් නෑ මෙතන ද්ජලයෙක් නැහ යාර වේධනා ෘෂ්ටිකෝනින් තමයිද මේක දිහා හොඳයට අත්දකින්නේ මෙතන තින් හුදෙක් වෙදනාාවල පෙරලියයක් වෙදනාාවල පෙළගැස්මක් වෙදනාවල විපරිනාමයක් වෙදනා ඇතුව නැතුවයාමක් පමණයි මේ අත්දකින්නේ කියලා අර ඒක මූලික වෙලා අවබෝධයක් එන්න හිට තියෙන තේත ඒක තිං අපිට කියන්න පුළුවන් අත්ති වදනාතිවා පනස සතිච්චු පටිතා හෝදම ේදනාම මූලි කරගෙන යාගේ සති හොඳයට පිහිටල තේෙන වේදනාවන් ගැන ඒයාගේ හිතේ හොඳ අවබෝධයක් දැන් ඇතිව වෙනවා. වදනා පමණයි නේද මෙතන තියෙන්න්නේකට සහයට ඇතින්දී අර වේදනා මූඩි කරගෙන අවබෝධයක් එන්න ගන්න. තියෝක පස්සේතින් චිත්තාවන පසනාවකට හෙමයනකොට මේ හිත මූඩිකරගෙන බලන්න ගතියට හිතේ පහලන සංස්කකාර දකින ගතියකට ඒයාගේ පැතිවට වත්. ුණුවෙන්න පුළුවන්නමුත් මේ මට්ටමේදී යෝගාවචරයා වේදනාමූලික් කරගෙන කර්මස්ථනය වඩනකට යාට දැනෙන්නේ අට තේරෙන්නේ මේ වේදනා තමයි මෙතන තියෙන වෙනඒ මම කියයාගන්නවත් මගේ කියාගන්නවත් වභාවයක් නෑ සත්‍යේ පුද්ජලෙක් දෙයක් කියල්ල නිතල් දෙයක් නෑ. මෙතන් තිෙන හදෙක් වේදනා පමණයි කියන නිෂ්ටිත නිෂ්ටාවට පැමින්නේි තියෙනවා ඉන්න අලතුරු වෙන යාාවදේව ඥානමත්තාය පතිස්ස සතිමත්තා යන්න පාටඒ? සතිමත්තා යන්නේ අර්ථපු මක් දික හොදට පිහිටි සතිමත් බවක් වේදනාව නැවතනත පහළ වෙන කොට අපි හරි යුහුසලු ඒක දිහා බලන්න ඕන න හිතන් අපේ පාදේ ඔන්න වේදෙන පහල වන දුක්ේදෙනක් කියල අපි කියමු ඒක පහල වෙලා අපි ටිකක් වෙලා ගියාට පසනම් එතිට අවධනයමු කළේ අපිට පරක්කු වැඩි ට අපිතු ඒක පහලවෙන්න කලින් අප තන්ට ගියා හැබයි මුකුත් අපට වදෙනවක් තේරෙන්න තනි යික් මං වැඩ. මේ අපි දැ කායිකවදනා කරග න මේක විස්ත්‍ර කරනවා නම් කායික වේදනාවයි අපි මානසික වශයෙන් එතැට පෙළ ගැසීමයි සූදනම්වීම අප අධාන එතැට යමුකිරීමයි මේ දෙක හොඳට සමපාතවෙලා සිද්ධුව එන්නඕන. අත්වල් බැඳගෙන සිද්ධවෙන්න ඕන. තකොටේ සතිමත් බව හොඳට වර්ධනය වෙන්න මේ වදනා උපයෝගවීමක් සිද්ධයනවා පතිස්සති මත් අද ොඳට පිහිටි වැඩිච්ච දිගට පවතින කන්්ඩ තිියුණු සතියක් දියුණු කරගන්න වර්ධනය කරගන්නේ අද මේ වේදනාව පියෝගි කරගන්න දැන් ඒ වේදනාව නිතරන පහලෙනන පහලෙනකොට සතියත්වේ හරහා දියුණුවේෙන මුදැන් අපිත්තමු දැන් අපි යානාපාන සතියේ වරනකොට දැන් ආශවාස ප්‍රස්්ස ්‍රයාාලිය නිරන්තරෙන් සිද්ධයනවා. අපි ඒකම ඒකම හිතින් අරමුණු කරමින් අරමුණු කරමින් යනකොට එත සතිත් ඒට හමගේ මියෝ දියුණුව වෙනවා දෙ මෙතනත්තකොට වේදනාවන් නැවතනයවත පහළ වෙන අපි ඒවම නැවතනාවද හොඳට වර්තමාන මොහොතේ අද්දකිමින් සතිමත්වමින් කටයතු කරන එතකොට ඒහර හා සතියත් අන්න දියුණනු. හොඳ දියුණුුවච්ච සතියක් අකණ්ඩ සතියක් දියුණු කරගන්න වර්ධනය කරගන්න. අපි හෙමනම් මෙට මේ වේදනාව පාච්චිරන්න. තේෙක් තමයි පතිස්සති මත්තාය. යාාවදේව ඥාන මත්තායි පතිස්සති මත්තායි මේ හොඳට ප්‍රඥාවත් දියුණු කරගන්න අකණ්ඩ සතිමත් බවක් තව තව වර්ධනය කරගන්න මේ වේදනාවම උපයෝගි කරගන්න. අර වේදනාවම දැන්යා පාච්චි කරන්නවා තව තව ප්‍රඥාව දියුණු කරගන්න ඒගේ මයි හොඳරට පිහිටි සතියක් තහුරු වෙච සතියක් අකන්ඩ සතියක් වර්ධන කරගන්න. ඇතරම ඒ කොටසට තව අපි එකතු කරන්න පුළුවන් මේක මේ අදමින් තවාව දියුණු කරන්න දියුණු කරන්න සතිය තාව තාව තවර කරන්න තවර කරන්න ප්‍රඥාවතාවතාව වඩන්න වඩන්න අන්නේ තුළින් ඇතරම ඒ යථාභූත ඥාල දර්ශනයක් කියලා සාමාන්‍යෙන් පෙනන මේ වේදනාවේ යහාාස්භාවේ. වේදනාවේ ඇත්ත තත්ත්ව ඒෝ ගාචරය අවබෝධ කර ගන්න. අනිත් පැත්තර තේරෙනවා දැම් බුදුරයන් වවාස දේශනා කරවා යම් දහමක යහාස භාවේ ඇත්ත තත්ත්ේ තේරුනා නං අනිවාරම හිතේ කතාහරින. හිතර ඒකනිකම් එපා වෙන. ඒක ගැන එක්තරාන්දට නිබ්බිධාවක් විරාගයක් තමයි දැන් හිතේ පහලවෙන්. එකල ධර්මතාවක්ෙර දශනා කරනු. දැන්යා තේරුම්ගත්ත මේ වදනාව යථහාස භාවය එහමරන් දැන් එයාට තවුරටත් මේ වේදනාව ඇසුර නූමනාවක් නෑ. වෙදෙනාව දැන්ගේයාට එපා වෙලා ේදනාව දැනික ැිල යන්න ේදනාවනිකම් බොඳ වෙලායන්න වේදනාව හිතින් අයින් වෙලා යන්න ටගන්නවා දැන් හිතට පුළුවන්කමක් කෙනව ේදනාවෙන් අයින් වෙලා හුද කලාව ජීවත්තෙන්. ේදනාව ඇසුරුන් නොකර ජීවත්තෙන්. වේදනාවෙන් ඉවත්වෙලා ජීවත්තෙන්. ඒකමයි ඊට ඇතරම ප්‍රතිඵලය වශෙන් පෙන්නන්නේ අනිස්්‍ය තෝච විහරද කෙනකු තනපුලට ේදනාව දැන නැතුයනද කිය. ඊටත් වඩා වේදනාව කෙරෙෙන් හිත ඉවත්වීමක්. දැ වේදනා යතා සභාවයටට දැනිල්ලා තියෙනවා ඒ හරහායා අවබෝධයක් ලබාගෙන තියෙනවා වදනාව සම්බන්ධෙන් සෑහෙන පරිචයක් දැඟයා ාව තියෙනවා එතකොට හිතේ ඇතිවන පරිිවර්තනය තමයි ඒ වේදනාව කෙරෙහි යාගේ හිතේ පහලන විරාගී ස්භාවය අපි සාමනයෙන් සැපවදනාව පහළු හම අපේ හිතේ පහළවෙනි රාගී ස්වභාවය ඒකට ඇලෙන ගතියක් ලෝබසාහගත බව එක මගේ කියාගන්න ගතියක් නමුත් දැන් එයා ඒ වේදනාව යථස්භාව හොඳට තේරුම් ගත් අනම් ඊට ප්‍රතියරුද්ධ පැත්තමයි පහළ වෙන්නේ ඒ වදනාව කෙහි විාගී ප්‍රතික්ෂය කර. අත්හැරදමීම එපාවීමක්. දැන්ගන්න හිත හුද කලාවීමක් යායටතැන් ඉන්න පුළුවන් තනයෙන් මේ වෙදෙන වැසුරු නොකර ඇති ඒක තමයි බදුරජයන් වහන්සේ අවසාන වශයෙන් කියන් විදරවන් පසනයි ප්‍රතිඵලයකශින් දශාවන්නේ අනිස්්‍ය තෝච විිරති නචිින්චි ලෝක උපාද දැමක්සිමේදවා කිය සැපවදෙනවා පහුනා කියලා ඒක ඇලෙන්නේ අන්නෙත් නෑ. දුක්වෙදනා පහවනා කියලා එක එක ගැටෙන්නේ යන්නේ නෑ. උපේක්ෂවෙදනා පහල්නා කියල මේක මහරි නෑ මට සැපවවෙදනා කෝනිි කියලා හමිල්ලන්න න්නෙත් ඇයට පුලුවො මේ කිසිම වේදනාවක් ඇසුරුන් නොකර උපාදාන නොකර ඒකට තන්හාවක් පහළකරන්න නැතිව අනිශ්‍රතවාසය කරන්න පුළුවන් කමක්කන්න ෝගචරැතු ඇැතිෙනවා. යතකට තිෙන්න හිතේ හුද කලාවක්. හිත මොක් ඇසුරන් නොකර තනින් හිටගන්න පුළුවන් ගතතියක් වාධහිීනත්වයක්. හිත අරවා සියල්ලෙන්ම නිදහස්සවීමක්. මඒ අවසාන්පති බලක් කොෂෙන් පෙන්ම පිහ සාමිඳහන් සි කොට සතරක් පොමණ සාච්ා කලා වේදනා වැඩස්ටාන හතරක් ජැ පිළිවෙලට මග තන්නේ තාම සියුම් කාරණ අපි කතාචලා වේදනානු පස්සනාව මූලික කර්මස්ථානය කරගෙන අප හාමුතුරෝනේ ඒගේ යෝගාව චරයකුට භාවනාව පරගෙනයන්න පුළුව. ඇතරම මෙතින්ද ගැ මතක් කරගන්න තිේෙනවා දැන් වදනානු පසනාවට එන්න නම් හිතේ යම් පමණක එකගතාාවගත්තියාගන්නික වටිනෝ දැන් අපිතම වේදනානු පස්සනාව වඩන්න කියලා පටන්ගත්ත ගමම් අපේ කේදන යම්සි වේදනාවකට ප අදාන යොම කර නන්න ගත්තු සමාටයාට භවන එපාව න්නත් පුළුව. ො මේ දුක්වදාවක් නෙ පාටම ඉස්රහහින්තියා ගත්තේ නමුත්. අප ඒ වෙනුවට කායනු ප්‍රසනාවක් අපි වඩලා වෙදනන් ප්‍රසනාවට අවතීරණ වෙනවනං ඒකන් එයා යම් පමණක අත්දැකීම් සහිත යෝගාවචරයක්. යා අපිතමු දැන් ආවාසය ප්‍රශ්සාසය අදිහා බලන්න දන්න පිම්බීම හැකලීම අධදිහ බලන්න දන්න. ත දහතු ලක්ෂණය අදිහා බලන්න දන්න. හිකැන් එයා යම් පමණක අදදැකීම් සහිත යෝගාවචරයක් එය දන්නවා මේ මේ දේවල්වට හොඳරවෙන්නේ ඉඩ හැරලා මං පැත්තකින් දම් බලන්න ට වෙන්න ඉදහරලම පැතතිකිින්දම් බලන මේ බඳු කුසලතාවයක් කයාගේ හිතේ නිතැතින්ම කයනු පස්සනාවේ නිරත වනකට ඇති වෙන ද ඒ කුසලතාවයා අරගෙන නෝ ේදනු පසනාවට තොට දැන් කයි දැන් අපිම දුක්වේදනවා පහල ලතියන්නේ එකොට එයාට පුුවන් මත්තිය නෝද දුක්කදනාව හිතීද මට පුුවන් ඒක දිහා පැත්තකිඉන්නම් බලන්න එයා ඒ ගැටෙන්නේ යන්න ඒක ඉක්මට මේ වත්වේවා කියලා මෙහෙම ප්‍රාර්ථනා කරන්නේ යන්න එයාට පුළුවන් මේ කැන් මේ කර්මස්ථාන ද මේක තමයි දැමට බලාන තියෙන කර්මස්ථාන ක තමයි මගේ භාවනාවේ අමුද්‍රව්්‍ය. කියේලා තේරුන් අරගෙන අන්න වෙදනන් පසව ඩීමේ කුසලතාව තියන ේ නිසා ඉතකොටන අපට කියන්න පුළුවන් දැන් එයායට දිගටම වෙදෙනන් පසනාව වඩන්න පුළුවන් මොද යා අදැකීම් සහිතවට පැමිිය යම් කුසලතාවයක්ක් සහිතවයාමතින්ට පැමිිය ැ ති ස්්‍රහයින්තියාගන්න පුළුවන් වෙදනානු පසනාව දිගට ඒකම මූලකර්මස්ථාන කරගන සහට යන්න පුුවන්. උත්තුන්ග බික්හූ විහරණය මේ සාාසනය සරුකිරීම පිණිස. මනා පරිිශ්‍රමයෙන් කටයුතු කරන අපේ පින්ව සාමින්න් වහන්සේ මීතිරිගල නිස්සරන වන ආරන්න සේනාසනයේ කෘත්‍යාධිකාරී කර්මස්ථානාචාර්ය පූජනීය පානදුරේ චන්දරතන සාමීන් වහන්සේ ඔබ්වහන්සේට මේ ආත්ම භහවීම උතුම් වූ චතුරාර්රි සත්‍ය ධර්මයාව බෝධවීවා කියනෙ එකයි අපේකම ප්‍රාර්ථනාව අපේ හාමුදුරුවනේ අපි ඉදිරි වැඩ සටහැනක දමුණ ගැහැමු කියලා පාර්ථනාවක් තිය. හොඳයි සෞම්මිය සූර රශ්මියය උදෑසන මේ මෙිහි තලයට පතිත වෙනකොට. පන ඇති නැති හැමදේම ප්‍රකෘති උත්පත්තිය ලබනෝ වගේ. ධාම්රශ්මිය ඔබේ සිතට ලබනොකොට සිතට වැටෙනකොට සිතට පතනය වනකොට සිතේ ප්‍රකෘතියත් ඇතිවෙනවා, එය එසේම වේවා ඔබ සීලු දෙනාට සම්මා සම්බුධ සරණයි.